මාර මණියන් කියනවා වගේ මේ කුකුලෙකුත් කෑ ගහනවා ග්‍රිල් කරන සද්දෙකුත් ඇහෙනවා කරන්න දෙයක් නැහැ ඉතින් නොයිස් අස්සේ කියන දේවල් අහගෙන ඉන්න ඉතින් මේ වීඩියෝ එක ගේන්න හිතුවේ අර WhatsApp ප්‍රශ්නේ දැන් WhatsApp ප්‍රශ්නේ කියන්නේ මම වීඩියෝ එකක් කරා දැන් පළවෙනි වීඩියෝ එකේදී දැන් පළවෙනි වීඩියෝ එක දැම්මට පස්සේ ගොඩක් අය කිව්වා මේ දැන් WhatsApp එහෙම අවුල් ගිහිල්ලා දැන් ගොඩක් අය හදන් ඉන්නේ මේ WhatsApp Facebook free package එක. ඉතින් ඒකෙන් තමයි YouTube එකට ගිහිල්ලා බලන්න ඉතින් නෑ පුළුවන් නම් Facebook මේ දාන්න කියලා කිව්වා ගොඩක් අය. ඉතින් මම මේ ඒකම Facebook දාන්න නැතුව මම මේ වෙන වීඩියෝ එකක් කරේ මේ දැන් ඒක ගැන දැන් ඒකේ දැන් මේ news එක ටිකක් තව දුරට ගිහිල්ලා වෙනස් වෙලා තියෙන එක කියලා දැන් මේ වීඩියෝ එක කරන්නේ මේක YouTube දානවා Facebook එකටත් දානවා ඔයාලට බලන්න ලේසින්ද ඉතින් දැන් මේමයි උනේ දැන් මම WhatsApp මේ news එක කියන්න කලින් තව දෙයක් කියන්නම් දැන් සාමාන්‍යයෙන් developersලා apps හදන්නේ දැන් එයාලා සාමාන්‍ය app එකක් ඔයාලා ලේසියෙන් පාවිච්චි කරාට සාමාන්‍ය හොඳ app එකක් හදනවා කියන්නේ ලේසිම වැඩක් නෙමෙයි. ඒකට යාලා ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් භාවිත කරලා ඒ වගේ යාලගේ දැනුම පෝෂණය කරගෙන තමයි යාලා ඇප් එකක් හදන්නේ. ඉතින් සමහර අය සමාජ සේවී වගේ දේවල් හිතලා ඉතින් ඇප් හදනවා 100% ෆ්‍රී දෙන්න. ඒ කියන්නේ ඔයාට ඇප් එක 100% ෆ්‍රී. ඒ කියන්නේ ඔයාට data විතරයි වැය වෙන්නේ. සල්ලි ගවන්න ඕනේ. ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඔයාට පුළුවන් ඒ ඇප් එකෙන් වැඩ කරන්න ඇඩ් එකක්වත් ප්ලේ වෙන්නේ නැහැ. හැබැයි ගොඩක් ඩෙවලොපර්ස්ලා කරන්නේ යාලා ඇප් එක ෆ්‍රී දෙනවා හැබැයි ඒ ඇප් එක හරහා ඔයාලට ඇඩ්ස් ප්ලේ වෙනවා ඉතින් ඒකෙන් තමයි යාලා ඒ ඇප් එකෙන් ආදායමක් උපය ගන්න. ඉතින් මේ දැන් සමහර ඇප් තියෙනවා ඒ ඇප් එකේ ඔයාලට ඇඩ් ප්ලේ වෙන්නේ නැති වෙන්න හදා ගන්න පුළුවන් හැබැයි ඔයාලට යම් කිසි ගෙවීමක් කරන්න වෙනවා. ඉතින් දැන් මේ WhatsApp එක භාවිත කරනකොට WhatsApp එකේ මෙච්චර කාලයකට කිසිම ඇඩ් එකක් ප්ලේ වුනේ නැහනේ. ඉතින් මෙයාලටත් හිතිලා තියෙනවා මේ WhatsApp එක ඔයාලට මේම එක පාටම හැමදාම මේම ෆ්‍රී දෙනවට වඩා ඇඩ් එකක් දෙක ප්ලේ කරා නම් හොඳයි කියලා හිතිලා තියෙනවා ඔයාලට. ඒ කියන්නේ ඒකෙන් ඔයාලට ආදායමක් උපය ගන්න. ඉතින් ඒකෙදි මට නම් මේ සිද්ධි වුනේ නැහැ. හැබැයි මේ ගොඩක් අය අහපින්ද මම මේ වීඩියෝ කරන්නේ. ගොඩක් අයට WhatsApp එකට ලොග් වෙද්දී එකපාරටම යාළගේ ටීම්ස් ඇන් කන්ඩිෂන්ස් එකට මේ ඇවිල්ලා තියනවලු මේ අපේ ප්‍රයිවට් ඩේටා යාළ ගන්නවා අරක මේක යාළ මේ දාපි දී අපේ ඩීටේල්ස් කොහොමද යාළ දන්නවනේ. ඒ කියන්නේ අපි WhatsApp එක භාවිත කරනවා කියන්නේ අනිවාර්යෙන් ඒ කියන්නේ අපි මේක ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් කරහ කරන දෙයක් නෙවෙයි. ඉතින් අපේ IP ඇඩ්‍රස් එක අරම කොහොමද කියලා දන්නවා. ඉතින් දැන් මෙතනදී කියලා තියෙනවා ආලගේ ප්‍රයිවට් ඩේටා එකෙන් චැට් කරපුවා අරම ගන්නවා කියලා. ඉතින් එකපාරටම ඇවිල්ලා තිබෙන ඉඳ කට්ටිය බය වුණා. WhatsApp උත් අයින් කරන්න අරගෙන වෙන ඇප් වලටත් යොමු වෙන්න ගත්තා. ඉතින් අරක එකපාරටම යොමු වෙන්න ඉතින් යාළත් එක වැඩි දුරම හිතන්න නැතුව ඇති. මේ ඉතින් එතෙන් ඒකෙදි මේක එහෙම වෙන්න ගත්තේ මේ ෆේක් නිවුස් ඉඳ වැඩිපුරම. දැන් මේ මම දැක්කා එකක් මේ ෆේක් නිවුස් එනවා මාර විදිහට. මේ ගොඩක් නිවුස් ලංකාවේ හදපුවත් නෙමෙයි. දැන් වෙන රටවල නිවුස් ලංකාවට හොමම ෆෝවර්ඩ් කරලා අරමයා වෙලා ඇවිල්ලා දැන් ඒවා අර Google එකෙන් ට්‍රාන්ස්ලේට් කරාට පස්සේ මේ තියෙන්නේ දැන් මේ ට්‍රාන්ස්ලේට් කරාම තියෙන්නේ මේ දැන් මම උදාහරණයක් විදිහට ගන්නම්. දැන් අර WhatsApp එකේ දැන් අපි අර ඩිලිවර් වෙන ඒ අයිකන් මේ සංකේත වලට අපි නම් කියනවනේ. දැන් WhatsApp එකේ මැසේජ් එක ඩිලිවර් වුණාට පස්සේ හරි දෙකක් කරලා يعني ටික් දෙකක් කරලා මැසේජ් එක ඩිලිවර් වුණාට පස්සේ ටික් දෙකක් කරනවා. එයා ඔෆ්ලයින් නම් එක ටික් එකක් කරනවා. එයා සීන් වුණාට පස්සේ ටික් එක ටික් වැටුණු ටික් දෙක නිල් පාට වෙනවා. ඉතින් මේවා දැන් අපි කියනවා මේකට ග්‍රේ ටික්ස් කියලා කියනවා. ඊට පස්සේ අර අනි අර නිල් පාට වුණාට අපි සාමාන්‍ය ග්‍රීන් ටික්ස් කියලා තමයි කියන්නේ මේ මැසේජ් එක සීන් වුණාම. ඉතින් දැන් මේ ටික්ස් කියන එක දැන් මම උදාහරණයකට ග්‍රීන් ටික්ස් ගන්න. මේ ග්‍රීන් ටික්ස් කියන එක ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරාට පස්සේ මේ Google ට්‍රාන්ස්ලේට් වගේ දේවල් භාවිත කරාට පස්සේ ට්‍රාන්ස්ලේට් වෙන්නේ හරිත කිනිදුල්ලන් කියලා. ඉතින් කිනිදුල්ලටත් ඉංග්‍රීසි කියන්නේ ටික් කියලා. ටික්ක කියලා කියන්නේ ඒ වගේ ටික්ස් කියනවා මේ කිනිදුල්ලට. ඉතින් අර ග්‍රීන් ටික්ස් අර කොළපාට හරි දෙක ග්‍රීන් ටික්ස් කියලා ට්‍රාන්ස්ලේට් වෙන්නේ හරිත කිනිදුල්ලන් කියලා. ඉතින් මේ ඒක අදාළ කරගෙන මේ වෙන රටක හදපු
ෆේක් නිවුස් එකක් තිබිලා දැන් ඒක ට්‍රාන්ස්ලේට් වුණාට පස්සේ දැන් මේකෙත් තියෙන හරියට කියන දුල්ලෝ අරක මේකක ඊට පස්සේ වෛරස් එනේ වයි ඔක්කොම මිස් කරලා පට්ට නිවුස් අදලා තියෙනවා ඉතින් දැන් මිනිස්සු සෑහෙන්න බය වෙලා ඉන්නේ අරක වෙයි මේක වෙයි ඔක මේකක සෑහෙන්න බය වෙලා ඉතින් ඉතින් මන්නම් කියන්නේ වල මොලේ පාවිච්චි කරන්න කියලා ඉතින් හිතන්න දැන් WhatsApp කියන්නේ දැන් මොකද්ද ඉතින් මේ ඇත්තට මේව WhatsApp කියන්නේ ප්‍රසිද්ධ ඇප් එකක්නේ ඉතින් මේ වගේ දේක ඉතින් වෙන්න පුළුවන් දේවල් හිතන්න මේක ආත් ඇප් එකක් ගත්තාම අපි පාවිච්චි කරන ඇප් වල අභ්‍යන්තරය ගැන හිතන්න ඉතින් ඒක ලොකුවට බය වෙන්න දේවල් නෙමෙයි ඉතින් දැන් එනකොට WhatsApp web එකට ගියත් ඔයාලට බලා ගන්න පුළුවන් එයාලගේ අලුත් නිවුස් ගැන ඉතින් දැන් එයාලා කියනවා ඉතින් දැන් එයාලා හරි විදියටම කියලා දීලා කියලා තියනවා මේ මේ මිනිස්සු මේක වෙනස් වෙන්න ගත්ත හින්දා මොකද හැමදේම පවතින්න නම් මිනිස්සු ඉන්න බයි සෝ ඉතින් මොනවා වෙන්නුනත් දැන් ඕන පැත්තක් ගත්තොත් දැන් ව්‍යාපාරයක් පවතින්න නම් අනිවාර්යෙන් පාරිභෝගික ඕන ඒ වගේ තමයි මේ වගේ ඇප් එකක් උනා සෝෂල් මීඩියා නම් සෝෂල් මීඩියා තියෙන්න නම් අනිවාර්යෙන් සෝෂල් මීඩියා භාවිත කරන මිනිස්සු ඉන්න ඕනේ ඉතින් ඒ හින්දා දැන් WhatsApp වල මිනිස්සු ඈත් වෙන්න ගත්තාම ඊට පස්සේ මේ WhatsApp භාවිත කරන මිනිස්සු නැති වෙනවා ඉතින් ඒ වුණාට මිනිස්සු ඉන්න ඕනනේ ඉතින් ඒ හින්දා මෙයාලා මේක හරි විදියට ආය දාලා තියෙනවා ඉතින් අර විදිහ දැම්මම එකපාරටම බය වුණේ ඉඳ ආය දාලා තියෙනවා ඉතින් මේ ප්‍රයිවට් ඩේටා ඔයාලගේ ප්‍රයිවට් ඩේටා කිසිම විදිහකට යාලා කොයිවත් දාන්නේ නැහැ දැන් එකම ටිකන්දකෝ එයාලගේ සේවර්ස් එක ඔයාලා ෂෙයා කරපු දෙයක් සේව් වෙලා තියෙනවා ඒත් ඒ සේව් එකෙන් පිට කිසිම තැනකට යන්නේ නැහැ අනික යාලට ඔයාලගේ දේ වැඩකුත් නැහැ එයාලා මේ හදන්නේ ඔයාලගේ කියන්නේ මම අර මම කලින් වීඩියෝ එකේ උදාහරණෙම ගන්නම් ඔයාලා ඇඳුම් ගැන කතා වෙන කෙනෙක් නම් එතකොට ඔයාට ඇඳුම් ගැන ඔයා වැඩිපුර chat කරන කෙනෙක් නම් මේ ඔයාට ඒ ඇඳුම් ගැන ඇඩ් පෙන්වන්න ගන්නවා දැන් තැන් වලින් ඉතින් ඒක මේ මේ යාලා මේ හොයලා බලලා මේ ඔයාගේ මැසේජ් කියවලා එහෙම වෙන දෙයක් නෙමෙයි ඉතින් එහෙම වෙනවා නම් දැන් ඔයා සර්ච් එන්ජින් වල සර්ච් කරන සමහර ඒවාට රිලේටඩ් ඇඩ්ස් එහෙම පෙන්වන්නේ නෙමෙයි ඔයාගේ මේ ඔයා සර්ච් කරන එක මේ මේ කවුරුත් මේ හිතලා කියවලා නෙමෙයිනේ ඒක යම්කිසි තාක්ෂණයක් එහෙම නැත්නම් AI එකක් එහෙම නැත්නම් බොට් තාක්ෂණයක් හරහානේ ඒක වෙන්නේ කියන්නේ කලින් ප්‍රෝග්‍රෑම් කරලා තියනවා මේ විදිහට වෙන්න ඕන කියලා ඉතින් ඒ හින්දා දැන් මේක අනික WhatsApp වගේ ඒ වගේ මැසෙන්ජර්ස් එන්ක්‍රිප්ට් කරන එකට යන්නේ ඒ කියන්නේ ඔයාගේ මැසේජ් එක කාට හරි යවනකොට කේතනේ වෙලා යන්නේ ඊට පස්සේ ඒක විකේතනේ වෙන්නේ ඒ අදාළ කෙනාට හම්බුණාට පස්සේ විතරයි. හරියට ඒක කවහලා වගේ යන්නේ. ඒ කියන්නේ වටේ ආවරණයක් තියනා වගේ කියලා හිතාගන්නකෝ. එතකොට ඒ ආවරණය අයින් වෙලා ඒක ඇතුලේ තියෙන දේ පෙන්නන්නේ ඒ අදාළ කෙනාට ගියාට පස්සේ විතරයි. ඉතින් ඒ වගේ ලොකු ලොකු සිකියුරිටි එකක් තියෙන ඇප් එක WhatsApp කියන්නේ. අනික මේ මේ වගේ ලොකු එහෙම නැත්තම් දැන් Facebook එකට සම්බන්ධයිනේ මේ WhatsApp දැන් එහෙම කියලා දැන් මේ කියන්නේ මේ WhatsApp number contact කරමයි Facebook එකේ publish වෙනවා auto ඒ වගේ දේවල් නෙමෙයි දැන් මෙතනදී වෙන්නේ යාලගේ දැන් යාල කියන විදිහට යාලගේ සේවර්ස් වලවත් තියාගන්න නැළු ඔයාලා message තියාගන්න වැඩක් නැහැ ඉතින් මේකෙ වෙන්නේ ඔයාලා ඔයාලා chat කරන දැන් හරියට මම මෙහෙම දේකුත් ගන්නම්කෝ දැන් ඔයා මේ 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 කාට හරි වැඩිපුර කිස් ඉමෝජි ආවනවා කියලා හිතන්නකෝ. එතකොට සමහර විට WhatsApp එකෙන් කියන්නේ මම මේ WhatsApp ආයතන කියන්නේ මිනිස්සු ගැන මේ භෞතික වෙන්නේ මිනිස්සු ගැන නෙමෙයි මම කියන්නේ. මේ මේ තාක්ෂණයේ පැත්තෙන් කියන්නේ. එතකොට WhatsApp app එක හිතනවා සාමාන්‍ය ඔයාගේ girlfriend වත් වෙන්න ඇති කියලා. එතකොට මේ මේ ඔයා ඒ වගේ ඉමෝජි ආවන කෙනා ඔයාලා සමහරට ඒ gift ගැන තියෙන ඇඩ් දෙන්න පුළුවන් සමහර AliExpress එකෙන්. ඒ වගේ ඇඩ් පෙන්වන්න පුළුවන්. දැන් WhatsApp එකේනොත් ඇඩ් පෙන්වන්න තමයි මේ හදන්නේ මේ යාලා යම ආදායම උපය ගන්න. ඉතින් ඒ ආදායම උපය ගන්න ඇඩ් පෙන්වන්න ඔයාලගේ data උපයෝගී කරගන්න තමයි යන්නේ data කියන්නේ ඔයාලගේ තොරතුරු. ඔයා මොන වගේ කෙනෙක්ද කියලා අධ්‍යයනය කරලා ඉතින් මේ මේ මිනිස්සු උපයෝගී කරගෙන අධ්‍යයනය කරන්නේ මේ විදිහට ඔයා WhatsApp එකෙන් ඔයාව අධ්‍යයනය කරලා මේ ඒ හා සම්බන්ධ ඇඩ්ස් පෙන්වන්න තමයි යන්නේ. ඉතින් එයාලා කියන විදිහට ඔයාලගේ කිසිම මේ මේ ඔයාලා ඉන්න ගෲප් එකක් තව තානික් කට්ටියට පෙන්වන්න එහෙම පබ්ලිෂ් කරන්න එහෙම කිසිම අවුලක් නැහැ. ඕන ඉතින් ඔයාලට මේ මම මෙහෙම කියනවට වැඩිය මේ ඔයාලට ඕන WhatsApp web එකට ගිහිල්ලා බලා ගන්න උනත් පුළුවන්. එහෙම නැත්තම් තව වීඩියෝ ඇති මං හිතන්නේ මේ මේ ගැන දාපු YouTube වීඩියෝ එකත් ඇති. ඒව වුණත් බලන්න පුළුවන්. ඉතින් මේ ගැන කියලා යන්න තමයි මං ආවේ. මොකද මේ ගොඩක් අය මගෙන් අහනවා මේ කෝල්ස් මැසේජ් දාලා මේ මේ ගැන. ඉතින් මේ හැමෝටම මමත් ප්‍රෝග්‍රෑම් වුණ මිනිහෙක් වගේ මටත් ඒ එකම දේ තමයි හැමෝටම කියන්න තියෙන්නේ. ඉතින් දැන් මේ වීඩියෝ එක
බලලා තේරුම් ගන්න මොකක්ද වෙලා තියෙන්නේ කියලා. එයාලට කිසිම වමනාවක් නැහැ. ඔයාලගේ ඔයාලගේ තරලකවත් ඔයාලගේ තොරතුරු මෙහෙම ඇටන් ටැන් වල දාන්නවත් එයාලට බලන්නවත් එහෙම කිසිම වමනාවක් නැහැ. එයාලට ඕන, ඒ කියන්නේ එයාලට ඔයාල හිතන්න එපා මේ මිනිස්සු කරන දේක් කියලා හිතන්නම එපා. එයාලට ඕන, ඒ කියන්නේ WhatsApp එකට WhatsApp එකට ඕන තම මිනිස්සුන් අධ්‍යයනය කරලා එයාල මොන වගේ අයද කියලා තේරුම් අරන් එයාලට අදාළ වෙන ඇඩ්ස් පෙන්නලා ඒ ඇඩ්ස් වලින් එයාලා ආදායම කුපය ගන්න තමයි මේ හදන්නේ. ඉතින් ඔයාලා ඒක ඇග්‍රී වුණා කියලා දැන් මේ තියලා දැන් මේ අපිට දීලා තියෙන තොරතුරු අනුව ඔයාලා එයාලගේ ටීම්ස් ඇන් කන්ඩිෂන් වලට මේ ඇග්‍රී වුණා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මේ ගැන තමයි මට කියන්න තියෙන්නේ. මට මොනවා හරි මග හැරුණාද දන්නෙත් නැහැ. තම හරි ප්‍රශ්න තියෙනවා ඉතින් ඔයාලා කමෙන්ට් දාන්න නැත්තම් මේ පෞද්ගලිකව හරි මගෙන් අහන්න. ඉතින් මෙච්චර තමයි කියන්න දෙන්නේ. හැමෝටම ජය වේවා.